මීළඟට ගම්පොල සුරංග දිල්හාන්ගේ වාර්තාවක් මා උපුටා ගන්නවා මෞබිම පුවත්පතේ මුල් පිටුවෙන්. පෙරාදිනිය දොස්තර මත්පෙති ළඟ තබා ගත්තේ හොරුන්ගෙන් බේර ගන්නලු නීතිඥවරිය උසාවියට කියයි. පෙරාදිනිය වෛද්‍යවරයෙකු සතුව මත්පෙති ළඟ තිබීමත් එක්ක මතුවුණු ආందోලනාත්මක ප්‍රවෘත්තියක් අපි බලමු තවදුරටත් ඒ සම්බන්ධ ලිපියේ මොනවද තියෙන්නේ කියලා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ ගෙලියොය කරමඩ පදිංචි කෝණරත්න මුදියන්සලාගේ වර්ධන කුඹුරේ ගෙදර මද්දුම් බණ්ඩාර වර්ධන කුඹුර යන අය බවත් සම්පූර්ණ නම සහිතවම ලිපියේ වාර්තාවේ සඳහන් වෙනවා. මොහු වේදනානාශක අධිමාත්‍රා ඖෂධ වර්ග මත්පෙති ලෙස මද්ද්‍රව්‍ය ජාවාරම් කළුවන්ට අලෙවි කරන ජාවාරමක කාලයක් තිස්සේ නිරත වෙමින් සිටියදී ඇත්ගල පොලිසිය මගින් ගම්පොල ජයමාලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබුණා. ජාවාරම් කරුවෙකුට මෙවැනි මත්පෙති වර්ග දෙකක් අඩංගු පෙති 1600ක් රුපියල් 160,000කට අලෙවි කිරීම සඳහා 13 වෙනිදා රාත්‍රියේ 11ට මොහුගේ මෝටර රථයෙන් මේ ස්ථානය වෙත පැමිණ සිටියදී උපාය දූතයින් මාර්ගයෙන් තමයි මේ හොර දොස්තර මහත්තයව නීතියේ රැහැනට හසු කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ. බලන්න නේද, දෙවියන් හා සමකරන වෘත්තියක්, බොහොම ගෞරවනීය වෘත්තියක්. නමුත් එයත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අනසකට අනුව ක්‍රියාත්මක වෙන අය ඉන්නවා. අපි දන්නවා හැම ශේෂ්ත්‍රයකම හැම වෘත්තිමය පද්ධතියක් ඇතුළෙම මේ වගේ විවිධ නොමිනිසුන් සිටින බව. නමුත් ඒවාට හසු නොවී සිටීම මේ වගේ රටක, මේ වගේ සිද්ධාමයන් අහන දකින්න ලැබෙන රටක අපි හැමෝගෙම වගකීමක් බවට පත් වෙනවා.